අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන අයිටන් ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම කුෂානි කෞශල්‍යා. ප්‍රථමින් අවධානය ප්‍රවෘත්ති සිරස් තල වෙත. ප්‍රසන්න රණවීරගේ හැසිරීමට පාර්ලිමේන්තුවෙන් දඬුවම්. සිංගප්පූරු ගිවිසුවෙන් පසු අමරිකා ඩොලර් බිලියන 16කට වැඩි ආයෝජන. ශ්‍රී ලංකන් ජනපති කොමිසමට ඇමති මංගලකෙන් ප්‍රකාශයක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තු සහභාගිත්වය තහනම් කර ඇති බව වාර්තා වනවා. පාර්ලිමේන්තු රීති කඩ කරමින් එහි අශෝභන ලෙස හැසිරීමේ චෝදනා මත පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව එම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු වාර්තා සඳහන් කරන්නේ. ඊට අදාළ වාර්තාව කථානායකකරු ජයසූරි මහතාට බාර දීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාර්ලිමේන්තුවේදී අශෝභන වචන ප්‍රකාශ කරමින් සෙංකෝලේ රැගෙන යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට පසුගිය සතියේ තීරණය කර තිබුණා. කථානායකවරයාට තර්ජනය කරමින් බැනවැදුණු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාටද චෝදනා එල්ල වුණා. මේක පාර්ලිමේන්තුවක්. මේ වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ මුඛය පරික්ෂා කරන්න ඉතාම කැත විදියට කතා කරනවා. මුළු සභාවටම අපහාස වෙන විදියට ඇසුරුණා ඔබතුමා. ඔබතුමා ලැජ්ජා වෙන්න ඕන ඔබතුමා ඇසිරීම ගැන. විජයකලා මහේශ්වරන් මන්ත්‍රීවරියගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය තුන්වනදා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහතුරුන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට වරප්‍රසාද කමිටුව මන්ත්‍රීවරයාට දැනුම් දුන්නා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පසුගිය මාස දෙකහමාර තුළ ඇමරිකා ඩොලර් බිලියන 16කට වැඩි ආයෝජන අවස්ථා ලැබී ඇති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයේදී මෙම අදහස් ප්‍රකාශ කෙරුණේ. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මෙම ගිවිසුමට එළඹීම නිසා දැනටමත් අපිට විදේශ ආයෝජන සම්බන්ධයෙන් යෝජනා රාශියක් ලැබී තිබෙනවා. පසුගිය මාස දෙකහමාර ඇතුළතදී පමණක් ඩොලර් බිලියන 16කට වඩා වැඩි ඍජු ආයන සඳහා වන යෝජනා සිංගප්පූරේ සමාගම් වලින් දැන් ලැබී තිබෙනවා. ඉන් ප්‍රධානම යෝජනාව වන්නේ අපනයන අරමුණු කරගත් තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා ලැබුණු ඩොලර් බිලියන 14.8ක් වන ආයෝජනයක් වන යෝජනාවයි. ඩොලර් බිලියනක් වටිනා ආයෝජනයක් වාහනේ නිපද වන කර්මාන්ත ශාලාවක් සඳහා වන ආයෝජනයක්. ඩොලර් මිලියන 50ක් ආයෝජනයක් වන තිරිඟු පිටි කර්මාන්ත ශාලාවක් සහ ඩොලර් මිලියන 200ක් වටිනා සීනි පිරිපහදුවක් සඳහා වන ආයෝජනයක් සාදාද යෝජනා අපිට ලැබී තිබෙනවා. මං අහන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොපැමිණි මන්ත්‍රීත්වය ඇතුළු 3/2කින් මෙවැන්න සම්මත වී මේ නීතිය ගැන අපි නීතිපතිතුමාගෙන් උපදෙස් ගන්නෙ. ඉතින් එතුමා කියලා තියෙනවා මේ කිසිම ඉම්පෙඩිමන්ට් නෝ ඉම්පෙඩිමන්ට් ඊට වඩා මොනවද මම අහන්නේ. මූලික නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් තීන්දුවක් දෙන්න වෙනවා. මේ කිවිසුම නීත්‍යානුකූලද නැද්ද කියලා. ඉතින් ඕනනම් නඩුවක් දාලා බලන්න මොනවද වෙන්නේ කියලා. විපක්ෂයට මේ කාර්යභාරය මේ සංකල්පය එතුමන්ලා පංගුවක් කළාට තේරුම් ගත්තත් මේ ගිවිසුම් තුළින් ඒ වගේම ගෝලීය ආර්ථිකයට අපි බද්ධ වෙලා ඒ තුළින් අපේ රටේ ජනතාව ශක්තිමත්ව ආර්ථික වශයෙන් නැගිටීම ගැන බියක් තියෙනවා. මොකද ඒගොල්ලන්ට බලය ආයමත් ලැබෙන්නේ නැහැ කියලා. මේ රට දකුණු ආසියාවේ කුණුගොඩ බවට පත් කරන්න අපද්‍රව්‍ය ආගාරය බවට පත් කරන එකයි මේ කරන්නේ. මම මෙතන ඉස්සෙල්ලා තේරුම් කළ දුන්නා මේ විදිහට මේ අපද්‍රව්‍ය එන්න බෑයි කියලා. මෙතුමාට තේරෙන්නේ නැත්තම් මට ඒක කරන්න දෙයක් නැහැ. නිකං අද දරු හැමතුම ඔබතුමාට තව කිසිම විනාඩියක් ඒකේ ගේන්න මම ඉස්සෙල්ලා මම කිව්වා කොහොමද ගේන්න බැරි වෙන්නේ. අර රාජ්‍ය හැමතුමා මෙතන තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. තමුන්වහන්සේලාට කීයක් හරි හම්බ වෙන්නේ නැති මේක ද්‍රෝහි ගිවිසුම අත්සන් කිරීමට. තුමා බඩපතල චෝදනා කරා ඇමෙත්තුමා මුදල් ගත්තයි කියලා මේකට. එතුමා ඒක ඉල්ලා අස් කර ගන්න ඕනේ මෙතන. එතුමා මොනවද කියන්නේ සාක්කි? හරි. Yes, we had a very serious accusation. We have not come here to make money like he has done. And he has come here by making money here.
දැතුමාගේ නායකයා සල්ලි අරගෙන නිව්යෝක් ටයිම්ස් එකේ ගියා ඒ සල්ලි කොහමද ගත්තේ කියලා ඒ වගේ ඔප්පු කරන්න කියන්නේ ගරු මේ කුණු ගැන කතා කරද්දී කාණු කටෙක් ගැන කුණු චරිතයක් ගැන අපිට සී වෙන වෙලාවේ කතා කරන්න ලැබි ස්තුතිවන්ත වෙනවා නේ මේ ගිවිසුම යටතේ අපේ ලංකාවේ කුණුත් යවන්න පුළුවන් සිංගප්පූරුවට එතකොට අපි මේ ගිවිසුමෙන් ඉස්සල්ලාම අරන කුණු බක්කිය තමයි එහා පැත්තේ දැන් කතා කරන්නේ ඒ කුණු බක්කිය ඉස්සල්ලාම සිංගප්පූරුවට යවලා තමයි මේ ගිවිසුමේ අපි වැඩ පටන් ගන්නෙ මෙතන අපි නොයේකුත් දේවල් ගැන කතා කරා අපද්‍රව්‍ය හෙට මෙහෙටගෙන ඔව බොරු කතා හරි ඔව හොඳයි මේ ගැලරියට නමුත් අපි ගැලරිය නෙවෙයිනේ කතා කරන්නේ අපි කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ. එතකොට මේකේ මූලික හරය වෙන්නේ සංකීර්ණ භාණ්ඩ නිර්මාණය කරලා අපනයනය කරලා සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. අපි වෙළඳ ගිවිසුම ඇති කරන්නේ අපේ වාසියට මිසක් සිංගප්පූරු වාසියට නොවේ. මෙන්න මේක ප්‍රයෝගික කරගෙන තමයි මං හිතන විදිහට අපි විවෘත කරන් තියෙන්නේ. අප හිතන්නේ පුංචි ලංකාවේ තියෙන ලෝකයේ තුල මිසක් ලෝකයේ තියෙන ලංකාව ඇතුලේ නොවේ. අනේ ඒ නිසා මේක විවෘත කිරීම තුලින් අපට පුළුවන් ඒ වෙළඳාම අපේ වාසිය ලබා ගන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාව බලා පිටත්ව ගියා. ඒ විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායකත්වය සඳහා සහභාගී වීමටයි. හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා ඉතාලියේ නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථකව නිමවා අද අලුයම ජෝර්ජියාව බලා පිටත්ව ගියා. ෂෝටා රුෂ්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ජනාධිපතිතුමාව මහත් හරසිරින් යුතුව පිළිගත්තේ එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ෂර්වර්ෂිට්සේ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක්. විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව සමුළුව ටීබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී හෙට පෙරවරුවේ ආරම්භ වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට සමුළුව ඇමතීමට නියමිතයි. රාජ්‍ය හවුල්කාරීත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී අදහස් දක්වනු ඇති. විවෘත රාජ්‍ය හවුල්කාරීත්ව 2011 වසරේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපනය කෙරුණා. වත්මන් රජය ගෙන යන යහපාලන වැඩපිළිවෙල අගයමින් එකී හවුල්කාරීත්වය සමග එක්වන ලෙස ලැබුණු ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාව ඊට එක්ුණේ 2015 වසරේදී. එහි සමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රටවන්නේද ශ්‍රී ලංකාවයි. මෙම තෙදින නිල සංචාරයට රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සිනවිරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න යන මහතුරුන්ද එක්ව සිටිනවා. ලංකාවේ රාජ්‍ය නායක ගණනාවක් හිටියත් රටේ වංචාව දූෂණය හොරකම නතර කරන්න අවශ්‍ය පසුබිමට අවශ්‍ය කරන නීති රාමු ටික හරිගස්සල දැම්මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි. ඒ නිසා මේ සම්මේලනයට එතුමාට සහභාගී වෙන්න ලැබීම විශේෂ අවස්ථාවක්. ඒ වගේම රාජ්‍ය නායකයන් සමගම විශාල පිරිසක් සහභාගී වෙන මේ සම්මේලනයට එතුමා විසින් රටට හඳුන්වලා දුන්න නීති රීතිත් ඒ තුළින් රටේ වංචාව දූෂණයට තිතක් තබන්න අවශ්‍ය වූ පසුබිමත් සකස් කිරීම පිළිබඳව එතුමාට ජෝර්ජියා රටේදී මේ රාජ්‍ය නායකයන්ව දැනුවත් කරන්න පුළුවන් වෙයි කියලා අපේ ලොකු විශ්වාසයක් තිබෙනවා. ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදුවැති බව කියන අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අමාත්‍ය මංගල සමරවීර මහතා අද පස්වරුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ මිහින් ලංකා ආයතනය පිහිටුවීමට අදාළවයි. 2006 වසරේ මිහින් ලංකා සමාගම පිහිටුවන අවස්ථාවේ වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මංගල සමරවීර මහතායි. ජනාධිපති කොමිසම කළ දැනුම් දීමකට අනුවයි අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේ. මිහින් ලංකා ගුවන් සමාගම පිහිටුවන අවස්ථාවේ අමාත්‍ය මංගල සමරවීර මහතා විරෝධය පළ කර තිබුණා. ඊට අදාළ කැබිනට් පත්‍රිකාවටද මංගල සමරවීර මහතා සංශෝධන ඉදිරිපත් කළා. පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල අක්‍රමිකතා සිදු ඇති බවට වාර්තා වුණා. ඒ පිළිබඳ විමර්ශන සිදු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා මෙම කොමිසම පත් කරනු ලැබුවා. ඒ අනුව කොමිසම විමර්ශන කටයුතු සඳහා මේ වන විටත් ආයතන තුනේම විවිධ පාර්ශ්වයන්ගෙන් සාක්ෂි විමසීම සිදු කර තිබෙනවා. මිහින් එයා සමාගම ආරම්භ කරනකොට මමයි ගුවන් සේවා ඇමති හැටියට කටයුතු කරේ. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න යාවේ. පළාත් හතරක කෘෂි නවෝදය ඇතිකරන මොරගහ කන්ද සම්පූර්ණ වීමත් සමග මෙරට කෘෂිකර්මාන්තයේ නව මාවතකට යොමුවනවා. ඒ අනුව පැරකුම් යුගයක් යළි ගොඩනැගීම වත්මන් රජයේ ඉලක්කයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා වත්මන් රජයේ දැවැන්ත කැපවීමකින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 21,000ක් වැය කෙරෙනවා.
බොරගහ කන්ද ව්‍යාපෘතිය පරාක්‍රම සමුද්‍රයෙන් 6 ගුණයක් විශාල ජල ධාරිතාවකින් යුක්තයි. මොරගහ කන්ද ව්‍යාපෘතියට අයත් කලුගඟ ව්‍යාපෘතියේ කටයුතුද මේ වන විට සැලකිය යුතු මට්ටමකින් අවසන් වෙමින් පවතිනවා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප්‍රදේශයෙන් ආරම්භ වන කලුගඟ ලග්ගල පල්ලේගම ප්‍රදේශයෙන් හරස්කර කලුගඟ නිර්මාණය කෙරෙනවා. කලුගඟ දකුණු ඉවුරේ සැදලි වේල්ල ඉදිකිරීම නිමවීමෙන් පසුව අක්කර 2000ක භූමි භාගයක් යලමහා දෙකන්නේ නිසකවම වගා කිරීමේ හැකියාව හිමිවනවා. මෙහි ජලයෙන් පෝෂණය වන වැව් සංඛ්‍යාව 16ක්. මෙමකින් ගොවිබිම් වෙත ජලය සැපයීමට අමතරව පිරිසිදු පානීය ජල පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 4000ක් වැය කර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙනවා. කලුගඟ ව්‍යාපෘතියේ රන්දියවර රැස්කිරීම ලබන 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. කලුගඟ සිට මොනගහ කන්ද දක්වා කිලෝමීටර 9ක දිගින් යුතු උමංග සහිත ඇලමාර්ගය ඉදිකිරීමද මීට සමගාමීව ජනාධිපතිතුමා අතින් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මොරගහ කන්ද හා කලුගඟ ව්‍යාපෘති පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවකදීද අදහස් පළ කෙරුණා. විශේෂයෙන්ම උතුරුමැද පළාත, වයඹ පළාත, ඒ වගේම නැගෙනහිර පළාත සහ උතුරු පළාත කියන පළාත් හතරම ආවරණ වෙන පරිදි දැවැන්ත වාරි ව්‍යාපෘතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම අලුතින් වැව් 2200ක් මේ හරහා ආරම්භ වෙනවා. මේ පළාත් හතරේ ඇතිවෙන කෘෂි ප්‍රබෝධයත් එක්ක සමස්ත රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන් යෝධම වාරි ව්‍යාපෘතිය, මොරගහ කන්ද කලුගඟ වාරි ව්‍යාපෘතිය. ගමේ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය තවත් සාර්ථක ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇති බවයි ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම අඩු කිරීමට දැඩි ලෙස බලපෑමක් එල්ල කරන්න පුළුවන් ව්‍යාපෘතියක් හැටියට ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් බිහි කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ආරම්භ කරලා තියෙන වැඩසටහන ඒ අවශ්‍ය චක්‍රයක නිකුත් කරලා අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරලා තියෙනවා. රාජ්‍ය බැංකුත් එක්ක කරාශීලා කරන්න මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට පැහැදිලි බලපෑමක් එක්කහු කරන්න පුළුවන් ඒ කියන දැඩි විශ්වාසය අපි තුළ තියෙනවා. දිවයින පුරා වේගවත් සංවර්ධනයක් සඳහා ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මකයි. ගම් පෙරළිය සහ වැව් දහසක් ගම් දහසක් ආදී යෝධ සංවර්ධන ව්‍යාපෘති යටතේද එම කටයුතු සිදු කෙරෙනවා. නිල්වලා ගඟේ අතුගංගාවක් වන කිරඹ ආර සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට කඩිනමින් සිදු කෙරෙනවා. පෙත්තරේ සිට පළොල්පිටිය දක්වා කිලෝමීටර 8ක ප්‍රමාණයක් සුද්ධ පවිත්‍ර කිරීමයි මේ අනුව ආරම්භ කර ඇත්තේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20ක් පමණ වනවා. පළොල්පිටිය, පොලතුගොඩ, විටියල ආදී ප්‍රදේශ රැසක ගම් වතුර ගැටලුවට මෙමගින් විසඳුම් ලැබෙනු ඇති. ප්‍රදේශයේ පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වැද්දීම සඳහා දියවර සැපයීමටද මෙමගින් අවස්ථාව උදාවනවා. වැල්ලේතොට ප්‍රධාන පාලමද විශාල වශයෙන් කසල සිරවී ඇති බැවින් එය සුද්ධ පවිත්‍ර කිරීමද මේ අටතේ සිදු කෙරෙනවා. වර්ම දෙපාර්තමේන්තුව කරේ ඉතාමත්ම කාලෝචිත තමත් හොඳ ක්‍රියාවක් හැටියට තමයි මම දකින්නේ. විශේෂයෙන් වර්ම දෙපාර්තමේන්තුවට, රජයටත්, දේශපාලන අධිකාරියටත්, නිලධාරීන්ටත්, විශාවද කාර්යාලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ කිරඹාර සුද්ධ කරලා දීලා අපේ ජන ජීවිතය සාර්ථක කර දීමට උදව් කිරීම ගැන. ඉස්සර මේ ගම් වතුර ගැලුවට පස්සේ මාස ගණන් සුමාන ගණනකින් වතුර බහලා යන්නේ. දැන් මේ සංවර්ධනය කරාට පස්සේ අපිට පේනවා මේක වතුර ඉක්මනට බහලා යනවා. රජය මේ කරන දේ ඇත්ත වශයෙන්ම අගය යන්න ඕන කරන කාර්යාවියට අපි රජයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ අතර හාලියැල දෙහිවින්න මැදාරාව වත්ත මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙනුයි එය සිදු කෙරුණේ. මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් තමන්ට ඉමහත් සෙත සැලසෙන බව ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කළා. අද මේ ගම්මානේ ඒ මාර්ගය මුල්ගල් තැබීමේ උත්සවය ඉතාමත්ම සාර්ථකව සිදු වුණා. දැනට පවතින රජයට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අප දෙහිවින්න ගම්මානයේ පාර ඉදිකිරීම සඳහා විශාල මුදල් පරිත්‍යාගයක් අපහට ලබා දීලා තිනවා. ඇත්ත වශයෙන්ම යහපාලන රජයටත්, ගරු චමින්ද විජේසිරි මැතිතුමාටත් අප ගම්මානයේ සියලුම පාක්ෂිකයන්ගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ග්ලයිෆොසේට් පිළිබඳව විවාදයක් ලබා දීමට රජය එකඟ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ග්ලයිෆොසේට් සම්බන්ධයෙන් පැනගිය ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඇති වූ කතා බහකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ. ග්ලයිෆොසේට් ජූලි 11 දින රජය විසින් ඒ තහනම ඉවත් කර තිබෙනවා. මේ තීරණය කොහොමද
ඉවත් කරන්නේ නිලධාරී කීප දෙනෙක්ගේ ඕනකමට. මං අහන්න කැමති දිනේෂ් ගුණවර්ධන ගරු ඔබතුමා මේ තහනම ඉවත් කරනවට පක්ෂද විරුද්ධද? මගේ ස්ථාවරය මම තහනමට කැමති. හොඳයි. ගරු කතානායකතුමනි මේ අය තමයි බාල පෝර ගෙන්නලා අවුරුදු 20ක් බාල පෝර ගෙන්නුවා. මේගොල්ලෝ තමයි බොහොම හොඳයි හොඳයි. ඡන්දේ දිනන දේශපාලන අතකොලුවක් කළා බාර පෝර ගෙන්නුවේ මේගොල්ලෝ අවුරුදු 20ක්. හොඳයි ගරු මහන්සිය මම හොඳයි. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියලා තියෙනවා ගයිෆෝසෙට් තහනම ඉවත් කරන කලින් සියලුම මන්ත්‍රීවරුන්ගේ මුත්‍රා පරීක්ෂා කරන්න ඕනේ කියලා. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමක් කළා තියෙනවා. මට ඉල්ලීමක් කරන්න දෙන අවස්ථාවක් නැහැ. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු වාර්තාවක් තියෙනවා මේ ගැන සාකච්ඡා කළා. ඒ ගැන සලකන්නේත් නැතුව කැබිනට් එකේ හෝ කිසිතැනක කිසිම තීරණයක් ගත්තේ නැහැ. එසේ ගත්තේ නැතුව මෙවැනි ගැසට් පත්‍රයක් කවුද නිකුත් කරන්නේ? එතකොට මේකට කවුද පාර්ලිමේන්තුවේ වග කියුතු පුජ්‍යලයා? කරු කතානායකතුමා මේකට ඉඩ දෙන්න බෑ. විවාදයක් දෙන්න. හොඳයි බොහොම ස්තුතියි. විවාදයක් දෙන්න. ශ්‍රී ලංකාවේ පිහිටීම පදනම් කර ගනිමින් ආර්ථික සහ වෙළඳ ජාලය පුළුල් කර ගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. භාණ්ඩ හා සේවා සැපීම පිළිබඳ ජාතික විශිෂ්ටතා සම්මාන හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. In this century, towards the mid-century, Bay of Bengal will become very important. මේ ශතවර්ෂය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ඉතාම වැදගත් කලාපයක් වනවා. ඒ හරහා ගිනිකොන ආසියාතික රටවල් ඇතුළු බොහෝ ප්‍රදේශවලට සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අපට හැකි වෙනවා. මෙම කටයුතු වගේම අභ්‍යන්තර ප්‍රවාහන ජාලයද දියුණු කිරීම අරමුණක්. වරාය ගුවන්තොටුපළ දියුණු කිරීමද වැදගත් වනවා. ඒ සඳහා මෙවන විටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. නව ව්‍යවස්ථාවක් සඳහා පෙළගැසුම යන්න තේමා කරගත් සම්මන්ත්‍රණයක් අලුත්ගම දර්ගා නගරයේදී පැවැත්වුණා. එහි අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා. උද්‍යංග වීරතුංග ඉතාලාපතිවරයන්ට වැඩ කරන කාලේ රටට කොහොම අපකීර්තියක් ගෙනවද කියලා තමයි අසල දන්නවා. රුසියාවේ ඉඳගෙන යුක්‍රේනයේ බෙදුම්වාදී කැරලිකරුවන් ආයුධ විශ්වාස කළා. මිග්යා නගරයට සම්බන්ධ වුණා. රුසියානු තානාපති කාර්යාලයේ හිටපු තරුණයෙක් ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශ්න කරන්න ඕන කියලා කියනවා. රුසියාවගේ තැනක තානාපති කරන්න ඕන කම තියෙන අඩු තරමේ අපේ රාජ්‍ය තාන්ත්‍රික සේවාව ඉහළ නිලධාරියෙක්නේ. උද්‍යංග වීරතුංග ඊට කලින් මොනවද කරපු දෙවි? ඔහු තේකොළ විශ්වාස කරා රුසියාවට. ඔන්න සූසුකම්. මහින්ද මහත්තයාගේ පුංචාමගේ පුතාගේ තමයි සූසුකම්. ජාලි වික්‍රමසිංහ. ඔහුත් එහෙමයි. මෙවැනි අය පත් කරේ පහුගිය කාලේ ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත. අපි මේ සංශෝධන එකතු කරලා තිබෙනවා. එවැනි රාජ්‍ය තාන්ත්‍රිකයන් පත් කිරීමේදී රට නියෝජනය කරන්න කැබිනට් මණ්ඩලයට යටත් කරන්න. ගම්වදින රිලවුන් නිසා තම බත්පත රැක ගැනීමට සටන් කරන පිරිසක් පිළිබඳ ඌව පරණගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඌව පරණගම මැතිවරණ කොට්ටාෂයේ මැදිපොකුණ, තුප්පිටිය, බඹරපාන, මුල්ලියද්ද, කරකාවුල්ල, නායකඳුර, මල්වත්තේගම ආදී ගම්මාන රැසක ජනතාව රිලවුන් නිසා දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. වගාබින් පමණක් නොව නිවසේ සකස් කරගත් ආහාර පාන පවා මෙම සතුන්ගින් ආරක්ෂා කර ගැනීමටයි සිදුව තිබෙන්නේ. කෙසේ හෝ නිවෙස්වලට ඇතුළුවන රිලවුන් ආහාර පාන සියල්ල විනාශ කරන බව ප්‍රදේශවාසීන් කියා සිටිනවා. ඇතැම් රිලවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවද ඔවුන් පවසනවා. තමයි කුඹරගිල්ල ආව විතරයි මේ බලන්නකො ගොඩාක් විනාශ කරලා හැමදාම මේ විදිහට තමයි රිලව ආවම මොනවද තියන්නේ. එතන බෙහෙතක් හේතවත්වක් ගෙනත් තියාගන්න මේ විදිහක් නෑ. අපිට මේ දනිසම අරු තියෙනවා. මම මේ ළඟ දවසක කසාය ගෙනත් තිබ්බා. ඒ ටිකත් එක කාලා ගිහිල්ලා. අතන එහෙම දෙයක්වත් අපිට තියාගන්න නෑ. ගෙදරක් වහලා එළියට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. සත්තු ටික අයින් කරලා දෙන්න පුළුවන් නම් එතෙම ලොකු උදව්වක්. මෙවරත් සාර්ථක අර්ථාපල් අස්වැන්නක් ලබාගත හැකි බව ගොවි ජනතාව පෙන්වා දෙනවා. දේශීය අර්ථාපල් අස්වැන්න ලැබීම ආසන්න බැවින් ස්ථාවර මිලක් බලාපොරොත්තු වන බවයි අර්ථාපල් ගොවීන් පවසන්නේ. වැලිවඩ, ඌව පරණගම, ඇටම්පිටිය, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල වැඩි වශයෙන් අර්ථාපල් වගා කෙරෙනවා. මෙවර යලකණ්ඩයේදී හෙක්ටයාර් 2400ක පමණ වගා කළ අර්ථාපල් අස්වනු වෙළඳපොළට පැමිණීමට නියමිත බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ඌව පරණගම අල ගැලවෙනවා තව සතිය දෙක යනකොට. ඒක නිසා පිටරටින් අල ගෙනිල්ල නවත්තලා අපේ ගොවියන් සහනයක් දෙන ලෙස ඉල්ලා සිටින්නේ. අපි 100ක 125ක විතර ආදායම අපට ලැබෙන විදියට මිල ලබා දෙන ලෙස තමයි අපි ඉල්ලා සිටින්නේ. අභියෝග මැද අධ්‍යාපනයේ ජයගන්න වෙරදරන දරුවන් පිරිසක් පිළිබඳ ITN ප්‍රවෘත්ති ඔස්සේ හෙළිකිරීමත් සමග එම දරුවන්ට දිරිදීමට බොහෝ පිරිසක් දැන් ඉදිරිපත්ව සිටිනවා. පුත්තලම මදුරන් කුලිය වේලාසී රජයේ පාසලේ දරුවන් දහසකුත් එකක් බාධක මැද ජීවිතේ ජයගැනීමට දරන වෙහෙස පිළිබඳ මේ වාර්තාව වජිර පෙරේරාගෙන්.
මේ පෙනෙන පැල්පත වසර 3කට අධික කාලයක් දරුවන් 150කට පමණ සෙවන සැලසුවා. නමුත් ඒ සත්කාරය තවදුරටත් කරන්න මේ පැල්පත ශක්තිමත් නැහැ. අන්න ඒ නිසයි මෙතනට ක්‍රමවත් ගොඩනැගිල්ලක් අවශ්‍ය කරන්නේ. පාසලේ ගොඩනැගිලි තුනෙන් එකක් දැඩි ලෙස අබලන් වීම නිසා එය ඉවත් කර වසර ගණනාවක් වෙනවා. එහෙත් ඒ වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකර නැහැ. හිසට වහලක් වූ පොල් අතු පැලෙහිඳ මේ දරුවන් අකුරු කරන්නේ අනාගතය ගැන සුබ සිහින දකිමින්. 7, 8 හා 9 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් 150 දිනක පමණ අකුරු කරන්නේ මේ කටුමැටි විත්ති පැල්පතේ. සෞන්දර්ය කාමරයක් නොමැති කමින් දරුවන් මෙම කටයුතු වල නිරත වන්නේ මේ తాවකාලික පැල්පතේ සහ ගස් හැවණ යටයි. ITN ප්‍රවෘත්ති තුලින් පාසලේ මෙම තත්ත්වයේ හෙළිකිරීමත් සමග දරුවන්ට අත දීම සඳහා ව්‍යාපාරිකයෙකු වන හර්ෂ ඩයස් මහතා ඉදිරිපත් වුණා. පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමටද ඔහු තීරණය කළා. ඒ පාසලේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි ITN ප්‍රවෘත්ති දුටු අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගේ විදෙස් මිතුරෙකු මේ පිළිබඳ අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. ඒ අනුව මනෝ ගණේෂන් මහතාද මෙම පාසල ගොඩනගන බවට සහතික වුණා. ඒ අමාත්‍යවරයාද පාසලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් මගේ මිත්‍රයෙක් ඉන්නවා අජීවන් වීර් කියලා තමිල මහත්මයා ශ්‍රී ලාංකිකෙක්. එතුමා සුවිස්සලන්තේ මගේ ජීවත් වෙනා කියලා හිතනවා. එතුමා මගේ මුණ පොතේ අරහා මට දැනුම් දුන්නා. පුළුවන් නම් කරුණාකරලා ගිහිල්ලා බලන්න කියලා වැඩසටහනට මට ලින්ක් එක යවලා තිබුණා. අපේ ස්වාධීන උපාන්ත ප්‍රසාර කරනවා. මොකද මේ වාගේ දුෂ්කර ගම්මානවලදී අඩුපාඩු ටික විශේෂයෙන් දරුවන් ගැන මේ අධ්‍යාපන සම්බන්ධ තියෙන අඩුපාඩු ටික අපේ අවධානයට ගෙනාවා නම් තමයි අපිට මේක සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපේ ආණ්ඩුව මේකට කරනවා. මම ඒකට උදව් කරනවා. මේ ලබා දෙන පරිත්‍යාගයන් උපකාරයක් වගේම අමිල ආයෝජනයක්. මේ අමිල ආයෝජනයේ ප්‍රතිඵල වශයෙන් හෙට දවසේ ඔබේත් මගේ ජීවිතේ ජීවත් කරවන ජීවකයා මේ විදුහල බිහි කරાવી. හෙට දවසේ ඔබේත් මගේ දරුවාට ජීවිතේ කියා දෙන ගුරුවරයා මේ විදුහල බිහි කරાવી. මේ ආයෝජනයේ කොටස් කරුවන් වන්න ඔබටත් අවස්ථාව තිබෙනවා. ඒ සඳහා මඟ පෙන්වන්න අප සූදානම්. පවුලේ බරට පිරිමියා සමග හරි හරියට කරගහන්නට අපේ රටේ කාන්තාව එදා සිටම පුරුදු පුහුණු වී සිටිනවා. වර්තමානයේ කාන්තාව සිය පවුල නඩත්තු කිරීමට ගන්නා වෙහෙස ඉමහත්. දුක් ගැහැට මැද පවුලේ ආර්ථිකය ශක්තිමත් කරන්නට වෙරදරන මේ කාන්තාවන් රටට අභිමානයක්. කල්පිටිය අර්ධද්වීපයේ කන්දකුලිය කලපුව ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ නිරත පිරිස ඉමහත්. කන්දකුලිය ධීවර ගම්මානයේ පමණක් පවුල් 150ක් පමණ ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව ධීවර කර්මාන්තයයි. සැමියා ධීවර කර්මාන්තයේ නිරත වී උපයන සුළු මුදල ජීවත් වීමට තරම් ප්‍රමාණවත් නැහැ. එනිසා කන්දකුලිය ධීවර ගම්මානයේ බොහෝ කාන්තාවන් කලපුවේ මට්ටි ඇල්ලීම සිදු කරනවා. විශේෂයෙන් වාරකන් සමයේදී සැමියාටත් මුහුදු යාමට නොහැකි නිසා මෙම කාන්තාවන් නුපියා ගන්නා මුදල පවුල නඩත්තු කිරීමට විශාල සවියක් වෙනවා. මට්ටි ඇල්ලීමට පැය 8කට අධික කාලයක් ජලයේ බැස සිටිය යුතුයි. මේ වෙහෙසකර කාර්යයේ නිරත වන බොහෝ කාන්තාවන්ගේ ඇඟිලිවල විවිධ ආබාධ හටගෙන ඇත්තේ වැඩි වේලාවක් දිය මත සිටීම නිසායි. මෙසේ අල්ලා ගන්නා මට්ටි තම්බා සකස් කර අලෙවි කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. මට්ටි අධි ප්‍රෝටීන ආහාරයක් ද වනවා. තැම්බූ මට්ටි කිලෝවක් රුපියල් 400ක මිලකට අලෙවි කරන බවයි කල්පිටිය කන්දකුලිය ගම්මානයේ කාන්තාවන් පවසන්නේ. දැන් ව්‍යාපාරික පුවත්. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඩෙංගු රෝගීන් සඳහා ඩෙංගු වෛරසය ශරීරගතව ඇද්දැයි මූලිකව හඳුනා ගැනීමේ ඩෙංගු සංයුක්ත කට්ටලයක් හඳුන්වා දීම බත්තරමුල්ල වෝටර්සේච් හෝටලේදී සිදු කෙරුණා. ඩෙංගු සංයුක්ත කට්ටලය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ මෙගා ෆාමා සමූහ ආයතනයයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉංජිනේරු පීඨයේ පළමු වසර සිසුන් 4 වරටත් සංවිධානය කරන ඉංජිනේරු ප්‍රදර්ශනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේදී පැවැත්වුණා. ප්‍රදර්ශනය යං ඉංජිනේර් එක්ස්පෝ 2018 ලෙස නම් කර තිබෙනවා. කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැන ගැනීම සඳහා www.itnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්. බල ඇති රොකටයි පොළුවදින්නේ කියමින් ගෝඨාභය පාක්ෂිකයෝ තමන්ට එල්ලවන චෝදනා ඉවසන්නට පුරුදුවද දැන් පැණිවරකා ගහට හෙනගසා තිබේ. රාජපක්ෂ වාදීන් බොහෝ දිනා බලාපොරොත්තු තබාගෙන සිටියේ එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වනු ඇති බවය.
මහින්ද රාජපක්ෂ තමන්ගේ බාල සහෝදරයාව නුදුරේදීම ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ඇති බව මේ බැතිමතුන්ගේ බලාපොරොත්තුවය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා වීම ගැන මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනමම කතාවකි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභයව තමන් නම් නොකළ බව ඔහු පැහැදිලිව කීවේය. තමන් බලයට පැමිණි විට ගෝඨාභයට වැඩ කරන්න පුළුවන් බව ඔහු කීවේ පැරණි නිලධාරී භූමිකාවෙන් එහාට ගෝඨාට වෙනත් ගමනක් නැති බවයි. ඒකාබද්ධ විපක්ෂ ප්‍රබලයන් වන කුමාරවෙල්ගම වාසුදේව නානායක්කාර ගෝඨාගේ දේශපාලන ආගමනයට එකහෙලා විරුද්ධය. එය වැළැක්වීම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කිරීමටත් ඔවුන් සූදානම්ය. ඒ තබා නාමල් රාජපක්ෂ පවා කියන්නේ තමන්ගේ එකම නායකයා මහින්ද පමණක් බවය. ඒකාබද්ධ විපක්ෂයේ ඩලස් අලහප්පෙරුම ඇතුළු අනෙක් බොහෝ දෙනා කියන්නේද තමන් කරන්නේ මහින්ද රාජපක්ෂ කියන දෙයක් තමා යනුවෙනි. පොහොට්ටුවෙන් ගොඩ යන්න බලාගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසේ දෙනාගේ කල්ලියද කියන්නේ ගෝඨා එක්ක බෑ කියාය. මේ තත්ත්වය හමුවේ ගෝඨාවාදීන් බරපතල අවුලකට පත්ව ඇති බව එම කණ්ඩායමේ ප්‍රධානීක වන නාලක ගොඩහේවා තමන්ගේ ෆේස්බුක් ගිණුමෙහි ඊයේ තබා ඇති සටහනෙන් පැහැදිලිය. තමන්ගේ අසමසම නායකයාට ජනාධිපතිවරණ ටිකට් එක නොලැබෙන බව ඔවුන්ට තේරුම් ගොස් තිබේ. ගෝඨාභය නැතුව ජයගත නොහැකි බව මහින්ද රාජපක්ෂට තේරුම් කරලා දෙන්න මේ අය තටමන හැටි දැක්කම දැන් දුක හිතෙන තරම්ය. ගෝඨාවාදීන්ගේ අඬවැඩියාව කුමක් වුවත් අද පොහොට්ටුවට තමන්ගේ නායකයා කවුද යන්න තීරණය කරගත නොහැකිව තිබෙන බව පැහැදිලිය. මහින්ද, බැසිල්, ගෝඨා, චමල් ආදී වශයෙන් ඔට්ටු ඇල්ලීම කොහෙන් කෙලවර වුණත් දූෂිත මජර රාජපක්ෂ පවුල් පාලනය හැර මේ අයට රටට ජනතාවට ලබා දිය හැකි සුගතියක් නැති බව මේ අයියා මලෝලාගේ කෑදර බල අරගලයෙන්ම ඔප්පුවේ. දැනට මේ ඇති සෙස්ස පස්සට.